මැත්තට මති විසබීජ නසන කරාබු නැට තෙරතියෙන ප්‍රෝගාට වලින්න මතින් ඕනේ නව ප්‍රෝගාට. ඔබතුමා කියන්නේ මේ ඊයේ මහින්ද සමරසිංහ මහත්මයා ප්‍රකාශයක් කරනවා කැට කියලා කියනවා සියලු දෙනා සියලුම දෙනාගේ ඒකායන පැතුම ඊළඟ මහින් මේ මෛත්‍රීපාල සිරිසේන තමයි ජනපති අපේක්ෂක කියලා. ඒ කියන්නේ මේ වැඩේ මේ පටන් ගන්න තියෙන්නේ. සමහර විට ඔව් දැන් එතුමලා උත්සාහ කරනවා නම් ඒකේ උපායක් වෙන්න ඇති. ඩඩ්ලි සිරිසේන මහත්මයාත් ඒ අද කතාවත් එක්ක ඉතින් ඒක ඉතින් එහෙම ඒකපාර්ශ්විකව කියන්න පුළුවන් හැකියාවක් නැහැ. මොකද අපි අහන්නේ ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් විය යුත්තේ 147% ප්‍රතිශතයක් තියෙන කඳවුරෙන්ද නැත්නම් 112ක් තිබිලා ඒ 112ක් දැන් 6 දක්වා වැටිච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කඳවුරෙන්ද කියන එක සාමාන්‍යයෙන් ඕන කෙනෙකුට තේරෙයි. ඒ නිසා මේක හොඳට අවබෝධයෙන් ඉන්න ඕන. මම හිතන්නේ හොඳම දේ දැන් බැරි වෙලාවත් අපි කියමුකෝ ඊළඟ ජනාධිපතිවරණයකදී එක්සත් ජාතික පක්ෂයේ නායකයෙක් මේ රටේ ජනාධිපති වුණොත් බුල්ඩෝස් කරනවා සිරිසේන පවුලක. එතකොට එතුමා රැකෙන්නත් අනිවාර්යෙන්ම අර මම කිව්වා වගේ පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන රාජපක්ෂවරයෙකුට සහයෝගය දක්වීම. මොකද එතුමා සාමාන්‍යයෙන් ඒ වගේ රාජපක්ෂ මහත්තයලා කවදාවත් ඒ වගේ අර නිකන් කුණු වැඩ බාල වැඩ කරන්නේ නැහැ. ඒ නිසා සිරිසේන ජනාධිපතිවරයාගේ ආරක්ෂාව තියෙන්නේ මේ රටේ රාජපක්ෂවරයෙක් ජනාධිපති කෙනෙක් වුණොත්. ඒ නිසා එතුමාගේ රකවරණය වෙනුවෙනුත් මේ රටේ අනාගතය වෙනුවෙනුත් මං හිතනවා එතුමා හොඳ තීන්දුවක් ගනීවි ඊළඟ ජනාධිපතිවරණයේදී කියන එක විශේෂයෙන්ම සිහිපත් කරනවා. මේ කාරණාවේ ඉතා පැහැදිලිව මහින්ද සමරසිංහ මන්තුමා කියනවා පොදුජන පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පෙරටු කරගත්ත සන්ධානයක් හදනවා කියලා. දැන් මේ සන්ධානයක් හැදෙද්දී මම විශ්වාස කරනවා එතුමාගේ පුද්ගලික මතය වෙන්න ඇති එතුමා ප්‍රකාශ කරේ. ඒ වගේම තමයි එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවෙන් ජනාධිපතිතුමා අයින් වුණේ ජනාධිපතිතුමා විශේෂයෙන්ම කිව්වා මේ රටට එක්සත් ජාතික පක්ෂය කරපු හානිය හින්දා කියලා. ඒ වගේම මන්ත්‍රී කණ්ඩායමට ජනාධිපතිවරයා ප්‍රකාශ කරා ජනාධිපතිතුමා මේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ග්‍රාමාත්‍යවරයා බවට පත්කිරීම සඳහා එතුමා ගත්ත ක්‍රියාමාර්ගය එතුමා ඉදිරි මැතිවරණයක් සඳහා ඉදිරිපත් වෙනවද නැද්ද කියන කාරණාවට අදාළ නැහැ කියලා. ඒ ගැන කල්පනා කරලා නෙවෙයි එහෙම තීන්දුවක් ගත්තේ කියලා. එයින්ද මහින්ද සමරසිංහ ඇමතිතුමා කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය. හැබැයි සන්ධානයක් හැදෙනවා නම් ඒ සියලු දෙනාගේම මතය වියයුත් ඒකට එකතු වෙන්න ඕනි. ඊළඟට අපි ඊළඟ මැතිවරණයකින් ඉදිරිපත් කරන අපේක්ෂකයා ජයග්‍රහණය කරන අපේක්ෂකයෙක් විය යුතුයි. එක්සත් ජාතික පක්ෂයේ මතක තියාගන්න UNP එක නැවතත් සුමන්දිරන් සහ ජනතා විමුක්ති පෙරමුණත් එක්ක සන්ධානගත වෙනවා. එයාලට තමයි NGO වලින් ඔක්කොම මුදල් ටික ලැබෙන්නේ. ඔබතුමාලට අවශ්‍ය දැන් මාධ්‍යටත් ඔබතුමාලටත් දැඩි තර්ජනයක් එනවා. දැන් ඔබතුමා දකිනවනේ දැන් මාධ්‍ය ආයතනවලට තර්ජනාත්මක ස්වරූපයෙන් පැහැදිලි කිරීමේ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් වෙලා තියෙනවා. කවුද ඒ ප්‍රවෘත්ති නිවේදනය යට ඉන්නේ? එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව වෙනුවෙන් කටයුතු කරපු අය. මේ අලුත් පරපුරක් ඉන්නවා එතන. අලුත් පියාපතුත් තියෙනවා. ශ්‍රී ලංකාවේ කාන්තාව කියලා සංවිධාන අපි දන්නේ මේ සංවිධාන කවුද කියලා. හැබැයි අපිට එක විශ්වාසයක් තියෙනවා. මේ මාධ්‍ය නිහඬ කරලා මර්ධණයට රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරන්න පුළුවන් උපරිම දේ කරනවා. එයින්ද මතක තියාගන්න අපි බරපතල අර්බුදයක ඉන්නේ. මේ රටේ කවදාවත් නැවත එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කිසිම කෙනෙක් රාජ්‍ය නායකයාවත් අග්‍රාමාත්‍යවරයාවත් රජයක්වත් මේ රටේ බිහිව යුතු නැති තැනක තමයි අද අපි ඉන්නේ. මොකද ඒ තරම් අමිහිරි අත්දැකීම් අපේ රටේ තියෙන එක්සත් ජාතික පාලනයක් යටතේ.